අයවැයේදී කුඩා මෝටර රථවලට වැඩි වූ බදු මුදල් වලට අමතරව සුඛෝපභෝගී බද්දක්ද පනවා ඇති බව වාහන ආනයනකරුවෝ පවසනවා. වාහනේ නිෂ්පාදන මිල රුපියල් මිලියන 3.5ට වඩා වැඩි සියලු වාහන සඳහා මෙම බද්ද පනවා ඇති බවත් ඒ ආනයන බද්දක් වන බැවින් ඒ හරහා වාහන මිල නොසිතූ ලෙස ඉහළ යා හැකි බවත් ඔවුන් සඳහන් කරනවා. එන්ජින් ධාරිතාවය 1800ට වඩා වැඩි වාහන සඳහා මීට පෙර සුඛෝපභෝගී බද්දක් පනවා තිබුණත් වාහන ආනයනයේදී සුඛෝපභෝගී බද්දක් පනවූ ප්‍රථම අවස්ථාව 2019 අයවැයේදී සිදුව ඇති බවයි මෙහිදී අනාවරණය වුණේ. සුඛෝපභෝගී බද්ද මෙවර අයවැය ඉදිරිපත් කිරීමේදී ප්‍රකාශ නොකළ අතර මෙම රේගු බදු වැඩිවීමද සමග සුඛෝපභෝගී බද්දට යටත් වන මෝටර රථවල මුළු බදු මුදල් වැඩිවීම වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා. ජනප්‍රිය සන්නාම කිහිපයක් සමග මෙම ප්‍රමාණයන් ගෙනහැර දැක්වීමේදී Honda Civic රථයක මුළු බදු වැඩිවීම රුපියල් 14,50,000ක්ද Honda CR-V රථයක රුපියල් 29,75,000ක්ද Audi Q2 සහ Audi A3 රථවල රුපියල් 27,50,000ක්ද Benz CLA 180 සහ Benz GLA රථවල රුපියල් 39,00,000ක්ද Benz C200 රථයක රුපියල් 46,75,000ක්ද Range Rover රථයක රුපියල් 18,900,000ක්ද ලෙස සඳහන් වුණා. මීට අමතරව ජනතාව අතර වඩාත් ජනප්‍රිය Toyota Premio, Toyota Axio, Honda Vessel, Toyota CHR, Honda Grace ආදී රථවලටද අයවැයේදී වැඩි වූ රේගු බදුවලට අමතරව රුපියල් 104ත් රුපියල් 105ත් අතර සුඛෝපභෝගී බද්දක්ද එකතු විය හැකි බවයි මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කර තිබුණේ. එමෙන්ම ඉලෙක්ට්‍රික් වාහන මත බදු අඩුවීමක් සිදුවන බව පැවසුණත් අලුත්ම Nissan Leaf රථයත් මෙම සුඛෝපභෝගී බද්දට ඇතුළත් විය හැකි බැවින් එවැනි රථයක මිලදු රුපියල් 120කින් පමණ ඉහළ යා හැකි බව සඳහන් වුණා. මීට අමතරව තීරුබදු රහිත බලපත්‍ර ලාභීන්ටද සුඛෝපභෝගී බදු ඇතුළත් විය හැකි බවත් වැඩිදුරටත් අනාවරණය වුණා. ජනප්‍රිය මෝටර රථ සන්නාම කිහිපයක් අනුවගත් විට Suzuki Alto, Daihatsu Mirai සහ Suzuki Jimny ආදී රථ රුපියල් 150,000කින්ද Suzuki Celerio, Toyota Vitz, Suzuki Swift, Honda Civic, Audi A1, Suzuki Grand Vitara ආදී රථ රුපියල් 250,000කින්ද Toyota Axio Hybrid සහ Honda Vessel ආදී රථ රුපියල් 525,000කින්ද Toyota CHR රථය රුපියල් 540,000කින්ද Toyota Premio, Toyota Allion සහ Honda CR-V ආදී රථ රුපියල් 675,000කින්ද රේගු බදු වැඩිවීමක් සිදුව ඇති බව මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.